ලොව වසඟ කරවන උසම දිය ඇලි. අද අපි කතා කරන්න යන්නේ ස්වභාව දහම මැවූ තවත් අපූර්ව නිර්මාණයක් ගැන. උස් බිමක සිට පහළට ඇදහැලෙන ජල ධාරාව අපි දිය ඇල්ල කියලා හඳුන්වනවා. විවිධ මනරම් දිය ඇලි රසක් අපිට ලංකාවේ බොහෝ තැන්වලින් දැකබලා ගන්න පුළුවන්. වගේම අපිට හිතා ගන්නවත් බැරි තරම් විශාල උසකින් ඇදහැලෙන දිය ඇලි බොහොමයක් ලෝකෙ පුරාම තියෙනවා. දැනටත් උසානුව නිශ්චිතව පෙළගස්වන්න අමාරු වගේම කාලෙන් කාලට ස්ථාන පෙළගැස්ම වෙනස් වෙන ලෝකේ උසම දිය ඇලි අතර ආකර්ෂණීයම උසම දිය ඇලි පහක් අපි අද අරන් ආවා. අංක 5 ගොක්ටා දිය ඇල්ල පෙරු රාජ්‍යයේ ඇමසෝන්සි බොන්ගාරා පළාතේ පිහිටා ඇති බහුවාර්ෂික දිය ඇල්ලක් වන මෙය දැනට ලෝකේ පස්වන තැනට උසම දිය ඇල්ල ලෙස හැඳින්වෙනවා. එය කොකාහුවක් හෝ ගඟට ගලා යන අතර මෙම දිය ඇල්ල සියවස් ගණනාවක් පුරා ප්‍රදේශවාසීන් හොඳින් දැන සිටියද 2002 දී ජර්මානු ජාතික ස්ටෙෆාන් සිමෙන්ඩෝෆ් විසින් කණ්ඩායමක් සමග කරන ලද ගවේෂණයකින් පසුව එහි පැවැත්ම ලොවට හඳුන්වා දුන්නා. ගවේෂණයෙන් පසු ලෝකයේ තුන්වන උසම දිය ඇල්ල ලෙස ගෝටා නම් කර ඇති අතර එහි මුළු උස මීටර් 771ක්. අංක 4 රම්නෙෆ් ජෙල්ස් ෆොසේන් උටිගාඩ්ස් ෆොසේන් හෝ උටි ගොඩ්ෆොසේ නමින් මේ ලොව හතරවන උසම දිය ඇල්ල ලෙස මෑතකදී හඳුන්වනවා. මෙම දිය ඇල්ල නෝවේහි වෙස්ලන් ප්‍රාන්තයේ ස්ට්‍රයින් මහනගර සභාවේ රම්නෙෆ් ජෙල්ට් කන්ද මත තමයි පිහිටා තියෙන්නේ. ලෝන් සහ ඕල්ඩන් ගම්මානවලට කිලෝමීටර් 10ක් ගිනිකොන දෙසින් මෙම අපූර්ව දිය ඇල්ල දැක ගන්න පුළුවන්. මෙය දැනට මීටර් 818ක උසකින් යුක්තයයි සැලකෙනවා. මෙම දිය ඇල්ල පෝෂණය ලබන්නේ රම්නෙෆ් ජෙල්බ්‍රීන් ග්ලැසියරය විසින්. දිය ඇල්ලෙන් පසු ජලය ලොවට් නෙට් විලට ගලා යනවා. මෙම දිය ඇල්ලට බෝට්ටුවකින් මුහුදු ගුවන් යානයකින් හෝ මාර්ගයකින් පහසුවෙන් ළඟා විය හැකි නිසා හොඳ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. අංක 3 බ්‍රවුන් දිය ඇල්ල ලෝකයේ තුන්වන උසම දිය ඇල්ල ලෙස සැලකෙන්නේ නවසීලන්තයේ ෆයර්ඩ්ලන්ඩ් ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති බ්‍රවුන් දිය ඇල්ලයි. සෞම්‍ය වැසි වනාන්තරයක දිය ඇල්ල හෝල් ආම් ගිනිකන්ද අසලට ඇදහැලෙන ඇල්ල මීටර් 619ක් සහ මීටර් 836ක උසකින් යුක්තයි. මෙම බ්‍රවුන් දිය ඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 836ක් උසින් මනරම් ලෙස පිහිටා තිබෙනවා. මේ නවසීලන්තයේ උසම දිය ඇලි දෙකෙන් එකක්. මෙම දිය ඇල්ල නම් කරලා තියෙන්නේ ගුවන් ඡායාරූප ශිල්පී වික්ටර් කයි බ්‍රවුන් විසින්. 1940 කාලේ ෆයර්ඩ්ලන්ඩ් හරහා ඔහුගේ එක් ගුවන් ගමනකදී බ්‍රවුන් දිය ඇල්ල සහ ඒහා සම්බන්ධ අනෙක් දිය ඇලි සොයාගෙන තිබෙනවා. අංක 2 ටුගෙලා දිය ඇල්ල දකුණු අප්‍රිකානු ජනරජයේ ක්වාසුල් නටාල් පළාතේ රාජකීය නටාල් ජාතික වනෝද්‍යානයේ ඩ්‍රැක්ස්බර්න්හි පිහිටා ඇති ඉර්දුමිය දිය ඇල්ලක් ලෙස ටුගෙලා දිය ඇල්ල හඳුන්වනවා. ඒ සාමාන්‍යයෙන් ලෝකයේ දෙවන උසම දිය ඇල්ල ලෙස පිළිගෙන තිබෙනවා. මෙහි උස මීටර 948ක් ලෙස නම් කෙරුණත් 2006 දී චෙක් විද්‍යාත්මක ගවේෂණයකින් නව මිනුම් ලබාගත් අතර ඇල්ල මීටර 983ක් උස බව ඔවුන් සඳහන් කළා. උස් පහත් වූ කඳුපන්ති අතර පිහිටීම නිසා මේ දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වෙනවා. අංක 1 ඒන්ජල් දිය ඇල්ල ලෝකයේ උසම දිය ඇල්ල ලෙස හඳුන්වන්නේ ඒන්ජල් දිය ඇල්ලයි. උස අඩි 3212යි මීටර 979ක් වෙනවා. මේ වෙනසුවිලාවේ කනයිමා ජාතික වනෝද්‍යානයේ අයන් පුයි කන්දෙන් කඩා වැටෙන හරි අපූරු දිය ඇල්ලක්. මේ එක් විශේෂත්වයක් තමයි විශාල උසක ඉඳන් වැටෙන නිසා පොළව මට්ටමේදී විසිරෙන ජල බිඳුව වලින් හැදෙන මේදුම කිලෝමීටර 1.6ක් වැනි ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. මේ සොයා ගැනීම වගේම ඒන්ජල් කියන නම වැටෙන්නත් විශේෂ සිදුවීමක් වෙලා තියෙනවා. මේක හොයාගන්නේ 1993 නොවැම්බර් 16 වෙනිදා. එහි ගෞරවය හිමි වෙන්නේ ජෙමි ඒන්ජල් කියන ඇමරිකානු ජාතිකයාට. ඔහු ගුවන් නියමුවෙක්. ඔහු තම පවුලේ කිහිප දෙනෙක් සමග ගුවන් ගමනක් යන අතරතුර සිදුවුණු අනතුරක් නිසා ඒන්ජල් දිය ඇල්ල අසල කඳු මුතුරක ඔහුගේ ගුවන් යානය ගොඩබස්සවා තිබෙනවා. යානය ගොඩබස්සවා පයින් නැවත පැමිණෙන අතරතුර ඔවුන්ට මේ අපූර්ව දිය ඇල්ල දැක ගන්නට ලැබිලා තියෙනවා. ඉතින් මේ ස්වභාව දහමේ අපූර්ව නිර්මාණය ජීම් ඒන්ජල් විසින් සොයාගත් නිසා ඒට ඒන්ජල් කියන නම ලැබිලා තියෙනවා. එනම් තවත් දවසක මෙවැනිම අපූර්ව වීඩියෝවකින් හමු වෙමු. තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.